අයිබෝවන් මේ දිනවල ජනමාධ්‍ය මගින් නිතර අසන්නට ලැබෙන අලුත්ම මත්ද්‍රව්‍යය අයිස් මෑතකදී වාර්තා වුණා කොළඹ සහ ඒ අවට පමණක් අයිස් වලට බැහැවුණු පාසල් ළමයින්ගෙන් යෞවනයින්ගෙන් මාසකට දස දෙනෙකු පමණ සිය දිවි නසා ගන්නට උත්සාහ කරන බව හෝ දිවි නසා ගන්නා බව අයිස් දැනට භාවිත වන මත්ද්‍රව්‍ය අතරින් වඩාත්ම අහිතකාරී මත්ද්‍රව්‍යයක් ලෙස නම් කරන්නට පුළුවනි. අයිස් ඇම්ෆෙටමින් වලට නැකම් කියන මෙත් ඇම්ෆෙටමින් අඩංගු රසායනිකයක්. එය වීදුරු මෙන් විනිවිද පෙනෙන නැතිනම් රිදි පැහැ ස්පටික ලෙස නැතිනම් කුඩු වර්ගයක් ලෙස දකින්නට ලැබෙනවා. මත්ද්‍රව්‍යයට අයිස් යන නම ලැබුණේ ඒ පෙනුම නිසා විය හැකියි. අයිස් භාවිත කරන්නන් එය ශරීරගත කරගන්නේ දුම්වැටි මාර්ගයෙන් නැතිනම් ඉන්ජෙක්ෂන් මාර්ගයෙන්. මෙසේ ශරීරගත වන අයිස් මොළයේ ක්‍රියාකාරීත්වය ස්නායු පද්ධතිය අස්වාභාවික ලෙස උත්තේජනය කරනවා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් සිතට අධික සතුටක් ප්‍රීතියක් ශරීරයට විශාල ප්‍රාණවත් බවක් දැනෙනවා. නිතරම ක්‍රියාශීලී බවක් පෙන්වනවා. ඒ සමග නොසන්සුන් බව අත්පා වෙවිලීම ශරීර උෂ්ණත්වයේ ඉහළ නැගීම දහඩිය දැමීම උග්‍රකට වියලීම ශ්වසන වේගය ඉහළ යාම හෘද ස්පන්දනය වැඩිවීම ඇසේ බබා විශාල වීම පෙනීම අපහැදිලි වීම ආහාර ගැනීමට උවමනාවක් නැතිවීම නිදා ගන්නට උවමනාවක් නැතිවීම ශබ්ද මහා හඬින් ඇසෙන්න පටන් ගන්නවා ආලෝකය වැඩි දීප්තියකින් පෙනෙන්න වෙනවා නමුත් මේ සතුට උද්‍යෝගය తాවකාලිකයි ටික දිනකින්ම නොයෙකුත් රෝග ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා වයස්ගත බවක් ඇඟ දිරාපත් වීම සමහිතුවාල දත් දිරාපත් වීම ශ්වසන අපහසුව මතක ශක්තිය හීන වීම තීරණ ගැනීමේ අපහසුව ඉන්ජෙක්ෂන් මාර්ගයෙන් මත්ද්‍රව්‍යය ශරීරගත කර ගන්නවා නම් ඒ මගින් හෙපටයිටිස් HIV AIDS වැනි ආසාදනයන්ට නිරාවරණය වන අවදානමක් තිබෙනවා ඊළඟ අදියර නිින්ද නොයාම බය අසහනය සැකසිත බව ඉක්මනින් කිපෙන සුළු බව සමාජයීය වශයෙන්ුත් ඔවුන් පවුලේ අයවලුන් හිතමිතුරන් සමග ආරවුල් ඇති කරගෙන ඔවුන්ගෙන් වෙන් වෙනවා හරි හැටි ඉගෙනීමක් ලබන්නට හෝ රැකියාව කරන්නට නොහැකි නිසාත් අයිස් මිලදී ගන්නට වැයවන අධික මුදල් ප්‍රමාණය නිසාත් ඔවුන් ආර්ථික වශයෙන් විශාල ගැටලුවකට පත් වෙනවා. නීතිය හමුවේ දඬුවම් විඳින්නට සිදු වෙනවා. ඊළඟ අධියර ඔවුන් උමතු රෝගීන් වෙනවා. අස්වාභාවික කටහඬ ඇසෙන්නට වෙනවා. අස්වාභාවික දර්ශන මැවි පෙනෙන්නට පටන් ගන්නවා. ඇසුරු කරන්නන් කෙරෙහි අවිශ්වාසය උග්‍ර වෙනවා. ඔවුන් සැක කරනවා ඇසුරු කරන්නන් ඔවුන්ව අල්ලා ගන්නටත් ඔවුන්ට හානි පමුණුවන්නටත් සැලසුම් කරන බව. ස්කිස්සොෆ්‍රීනියා නම් උමතු රෝගයේ ලක්ෂණ. මත්ද්‍රව්‍යය දිගින් දිගටම භාවිත කළොත් ඔවුන් දීර්ඝකාලීන උන්මත්තකයින් බවට පත් වෙනවා. අයිස් මත්ද්‍රව්‍ය භාවිතය පටන්ගෙන ටික දිනකින්ම එය නොගෙන සිටීමට බැරි තත්ත්වයකට පත්වෙනවා. ඒ ඔවුන් ඉක්මනින්ම කායික වශයෙන් මානසිකවත් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වන නිසා. ශරීරයේ නොයෙකුත් ඉන්ද්‍රිය පද්ධතීන් ඒවායේ ක්‍රියාකාරීත්වය සඳහා මත්ද්‍රව්‍යය අත්‍යවශ්‍ය වන තැනට පත්වෙනවා. මත්ද්‍රව්‍යය දිගින් දිගටම ගත යුතු වෙනවා පමණක් නොවේ ගන්නා ප්‍රමාණයත් ටිකින් ටික වැඩි කරන්නට වෙනවා මානසික ඇබ්බැහි වීම ඇති වූ විට ඔවුන්ට දැනෙන්නේ මත්ද්‍රව්‍ය ගැනීම අන් සියල්ලටම වඩා ඉගෙනීම් කටයුතු රැකියාව පවුලේ අයවලුන් හිතමිතුරන් ආශ්‍රය කිරීමට වඩා වැදගත් බවයි මත්ද්‍රව්‍යය නිතර නිතර ලබා ගැනීමට ආශාවක් ලොල් බවක් දක්වනවා ඔවුන් සොරකම් වංචා කරන්නට පෙළඹෙනවා මේ අවස්ථාව පැමිණි විට ඔවුන්ට මත්ද්‍රව්‍ය නොලැබුණොත් මත්ද්‍රව්‍ය නැවතුවොත්
තව තවත් බරපතල රෝග පීඩා විඳින්නට සිදු වෙනවා. අයිස් මද්ද්‍රව්‍ය නිසා සිදුවන මරණ පිළිබඳව වසර 2017 ඔස්ට්‍රේලියාවේ කරන ලද සමීක්ෂණයකින් හෙළිවුණේ මරණවලින් 43%ක්ම මද්ද්‍රව්‍යය විෂ වීමෙන් සිදුවුණු බවයි. අයිස් හෘද පේශියට විෂ සහිතයි. ඒ ප්‍රතිපලයක් ලෙස හෘද ස්පන්දනය අක්‍රමක වීමෙන් මරණ සෑහෙන සංඛ්‍යාවක් සිදු වී තිබුණා. මරණ 15%කට හේතු වූයේ මාරක අනතුරු, විශේෂයෙන්ම රිය අනතුරු. අයිස් තම රිය පැදවීමේ හැකියාව දියුණු කරනවා යයි මද්ද්‍රව්‍ය භාවිත කරන්නන් විශ්වාස කරනවා. ඒ නිසාම ඔවුන් ඉවක් බවක් නැතිව රිය පදවනවා, මාරක අනතුරු වලට ගොදුරු වෙනවා. මිට අමතරව මද්ද්‍රව්‍ය නිසා මොළයට රුධිරය සපයන ධමනී අවහිර වීමෙන් අඩු වයසකදී වුණත් අන්තභාගයේ ආඝාතය සෑදී මරණය සිදුවන්නට පුළුවනි. දැන් ඔබට පැහැදිලි ඇති අයිස් වාගේම සියලුම මද්ද්‍රව්‍ය මර උගුල් බව. අසුනොත් ගැළවීමක් නැහැ. ඒ නිසා යහළුවන්ගේ බලපෑම නිසා හෝ වෙනත් හේතුවක් නිසා අත්හදා බලන්නට හෝ එකවරක්වත් මේ මද්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකී සිටිය යුතු බව, ඒවා තරික්තරයේ ප්‍රතික්ෂේප කළ යුතු බව මා සඳහන් කරුණු කාරණාවලින් පැහැදිලි විය යුතුයි. එසේ නොවුනහොත් ඔබට සිදුවන්නේ වටිනා ජීවිතයක් අකාලයේ විනාශයට පත් කරගන්නට, සමාජයේ දැඩි දෝෂ දර්ශනයට ලක්වන්නට, නීතියෙන් දඬුවම් විඳින්නට. මා නැවතත් අවධාරණය කරනවා අත්හදා බලන්නටවත් මද්ද්‍රව්‍යය එක වතාවක් හෝ ගන්නට සිතන්නවත් එපා. නින්ද පිළිබඳ මූලික අවබෝධය ඇති නිසා අපට පුළුවනි දැන් නින්ද ආශ්‍රිත නොයෙකුත් ආබාධ ගැන කතා කරන්න. නින්ද නොයාම ගැන කතා කරමු මීළඟ වැඩසටහනින්. සුබ දවසක්.